රටේ දේශපාලනය සංස්කෘතිය වෙනස් කරමින් දැන් දේශපාලනයට භික්ෂුන් වහන්සේලා කෙමෙන් කෙමෙන් ඈදමින් පවතිනවා. අන්න ඒක නිසාම උන්වහන්සේලා රටේ තියෙන සෑම ප්‍රශ්නයකටම නොබියව මුහුණ දෙනවා. ආබාධිත රණවිරුවන් නටපු නාඩගමක් පිළිබඳව උන්වහන්සේ මේ මෑතකදී ප්‍රකාශය කරලා තිබුණා. බලමු උන්වහන්සේ මේ කියන්නේ අමුතුම කතාව මොකක්ද කියලා. තමන් වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තමයි. ඒ ගැන තමන්ට කිසිම ලැජ්ජාවක් නැහැ කියලා කියනවා. ආබාධිත සෙබළුන් අද වෙනකොට නාඩගමක් නටමින් ඉන්නවා කියලා. ඒ ගැන තමන් වහන්සේ ලැජ්ජා වෙනවා කියලත්, කොටුවේ පොඩි හාමුදුරුව කියලා හඳුන්වන අත්තරගම ප්‍රඥාලංකාර හාමුදුරුවන් වහන්සේ කියනවා. අදරත් මම ලැජ්ජ වෙන්නේ නැහැ ගෝඨාභය මහත්තයා වෙනුවෙන් වැඩ කළා කියන්න. ඒ රට වෙනුවෙන් වැඩ කළේ මතක තියාගන්න. ඒ හින්දා බොහොම ආදරෙන් කියන්නේ රට වෙනුවෙන් කියන්නේ. හැබැයි අද වෙනකොටත් ගෝඨාභය මහත්තයාගෙන් සත පහක්වත් අපි ඉල්ලන්නෙත් නැහැ. සත පහක්වත් ඉල්ලන්න යන්නෙත් නැහැ. හැබැයි මතක තියාගන්න, අපි කවදා හරි අපේ රට වෙනුවෙන් වැරදි තීරණයක් අරගෙන නැහැ. හරි තීරණ තමයි අරගෙන තියෙන්නේ. ගොඩක් දුකින් මම මේ කතා කළේ. මතක තියාගන්න, අපි කිසිම හාමුදුරු නමක් මේ වෙලාවේ වැඩසටහනකට යන්නේ නැහැ. ඒගොල්ලන්ට දීලා තියෙනවා පොරොන්දුවක් ඉන්න, ඕගොල්ලන්ට දුන්න වගේ ඉතුරු ටිකක් අපි දෙන්නම් කියලා. ඒක අපි දන්නවා. දැනගෙන මේ නටන නාඩගම් හරිම ලැජ්ජයි. මතක තියාගන්න එක දෙයක් කියන්න ඕනි. ඔය රණවිරුවන්ට ගහපු හැටි අපි දන්නවා. ගිය සැරේ අර හිල්ටන් එක ගාවදී ගැහුවා. මේ අද මේ නිදහස උපරිම විදිහට මඩ ගහන්න පටන් අරගෙන තියෙන්නේ. මතක තියාගන්න, අපි යුද්ධ හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට, සිවිල් ආරක්ෂක බලකායට, එවැගේම පොලිසියට හරිම ආදරේ. නමුත් ඒක දේශපාලන සිදුවීමක් කරගන්න එපා. රණවිරුවනි, කරුණා කරලා දේශපාලන වේදිකාවෙන් බහින විදිහට ඔබට ඉතාමත් කරුණාවෙන් ඉල්ලා හින්නවා. මෙන්න මේ විදිහටයි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ මේ බව සඳහන් කෙරුවේ ආබාධිත සෙබළුන් විසින්ම ගෙනගිය විරෝධතාවයේ පිළිබඳව අදහස් දක්වමින්. මීට මාස කිහිපයකට කලින් රජයට එරෙහිව, පසුගිය රජයට එරෙහිව ආබාධිත සෙබළුන් උද්ඝෝෂණය කරද්දී කොටුවේ පොඩි හාමුදුරුවෝ ඊට ඉහළම සහයෝගය ලබා දී තිබීම විශේෂත්වයක් වෙනවා. අන්න ඒක ඒ ස්වාමීන් වහන්සේට පවා මේවා දේශපාලන ප්‍රශ්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයකට විරුද්ධ වුණොත් පමණක් කියලත් ඒ බවින් පෙන්නුම් කරනවා.